හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එක සිංහලෙන් කරන්න හිතුවේ මේකේ අපි කතා කරන ටොපික් එකේ උපරිම අයිඩියා එක ඔයාලට එන්නයි. අද මොකද මේ වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? අද අපි කතා කරන්නේ මේ වෙනකොට සමාජයේ බස් වර්ඩයක් වෙලා තියෙන මෙටාවර්ස් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද මේ මෙටාවර්ස්? කොහොමද අපි මේක යූස් කරන්නේ? ඒ වගේම ඇයි මෙහෙම එකක් අපිට? මෙන්න මේ දේවල් අද අපි අපේ වීඩියෝ එක තුලින් කතා කරමු. හරි. එහෙනම් මෙන්න 2021 සයිබර් අවකාශයේ කලමන මාක් සකර්බර්ග්ගේ මෙටාවර්ස්. මාක් සකර්බර්ග් කියපු ගම මොකද කපාරට මුළුදේ? ඒ Facebook සමාජ ජාලා මෙවලම කියන එක අපි හැමෝටම නරහසක්. දිනට අවුරුදු 18කට විතර කලින් තමයි මාක් සකර්බර්ග් විසින් Facebook මේ ලෝකයට මුදාහැරියේ. ලෝක ධනපතියන්ගේ ලිස්ට් එකේ පස්වෙනි තැනට තමයි Facebook නිර්මාතෘ මාක් සකර්බර්ග් මේ වෙනකොට ඉන්නේ. ඔහුගේ ධනය ඩොලර් බිලියන 113.51ක විතර ආදායමක් තියෙනවා. ඔහු විසින් හඳුනලා දෙලා තියෙන අලුත්ම ටෙක්නොලොජිකල් කන්සෙප්ට් එක තමයි මෙටාවර්ස් කියලා කියන්නේ. තමන්ට එරෙහිව මේ ලෝකේ පුරා චෝදනා ගොඩක් පැතිරෙද්දී Facebook සමාගම ඒ නොසලී අලුත් තාක්ෂණික සංකල්පයක් ලෝකයට අඳුන්වා දෙන ගමන් Facebook සමාගම මෙටාවර්ස් ලෙස යලි සන්නාමගත කරනවා. මා කියන විදිහට මේ සිද්ධ වෙච්ච දිනස එයාලගේ මිෂන් එකට කොහෙත්ම බලපාන්නේ නැහැ. එයාලගේ මිෂන් එක එදා වගේම අදත් මිනිස්සුන් එකට එකතු කිරීම සහ අලුත් තාක්ෂණික සංකල්ප මිනිස්සුන්ට හඳුන්වා දෙන කම්පැනි එකක් විදිහට සේවය කිරීමයි. ඒ වගේම එයාලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න apps වල brands වලට කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක මාක් Facebook Live සම්බන්ධ වෙන වෙලාවක කිව්වා. ඔව්, දැන් අපි බලමු මෙච්චර වෙලා මේ කතා කරපු ටෙක්නොලොජි කන්සෙප්ට් එක මෙටාවර්ස් කියන්නේ ඇත්තට මොකක්ද කියලා. මෙටාවර්ස් කියන්නේ ඉන්ටර්නෙට් වල next generation එක. එහෙමත් නැත්නම් ඉන්ටර්නෙට් වල 3D future එක. ඒ මෙහෙම කියන්නේ මෙටාවර්ස් කියන්නේ physical reality, augmented reality, virtual reality යන තුනේම එකතුවක්. ඇත්තම කිව්වොත් සමහර දකින්න විදිහට මේක science fictions වල ඉන්න concept එකක් විදිහට අපිට කියන්න හඳුනා දෙන්නත් පුළුවන්. අපි හිතන ඕනෑම දෙයක්, ඒ කියන්නේ අපි දකින මේ ඕනෑම දෙයක් අපිට මේ concept එක තුළින් virtual reality එකට අරගෙන යන්න පුළුවන්. එතනදි මේවා augmented reality බවට එහෙම නැත්නම් holography බවට පත් වෙන concept එකක් තමයි මේක. දැන් අපි බලමු කොහොමද මේක use කරන්න කියලා. මේක අත්විඳින්න අපිට අවශ්‍ය වෙනවා headset එකක්. අපි ඒකට අපිට පුළුවන් Oculus Quest 2 කියන headset එක පාවිච්චි කරන්න. හැබැයි මේ වෙනකොට Facebook සමාගම විසින් මේ සඳහාම විශේෂ වෙච්ච augmented glasses නිර්මාණය කරන්න වැඩ සූදානම් කරලා තියෙනවා. එයාලා මේ ඒක ඒ glass එක නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන 5 mm thickness එකක් වගේ සමගින්. එතකොට metaverse වලදී අපිට පුළුවන් අපිටම විශේෂ වෙච්ච අපට කෙනෙක් නිර්මාණය කරගන්න. අපට කෙනෙක් කියන්නේ මොකක්ද? අපට කෙනෙක් කියන්නේ අපි මේ වෙනකොටත් ගොඩක් අය අත්විඳලා ඇති video games වල වගේ එහෙම පාවිච්චි වෙන අපි වෙනුවට අපි cartoon චරිතයක් එහෙම නැත්නම් අපි වෙනුවට චරිතයක් අපි area ඒ physical reality එකේ පිට reality එකේදී නිර්මාණය කරනවා. අනේකට තමයි අපට කෙනෙක් කියන්නේ. අපි මේ headset එක දාගත්තට පස්සේ අපිට මුලින්ම දකින්න හම්බ වෙන interface එක තමයි Horizon Home කියලා කියන්නේ. ඒක හරියට මේකේ home page එක වගේ. ඊට පස්සේ ඊළඟ page එක විදිහට තමයි අපිට Horizon World දකින්න හම්බ වෙන්නේ. Horizon World එකේදී අපිට පුළුවන් අපි කැමති ඕනම කෙනෙක්ට invite කරලා අපි office meetings, එතකොට අපිට surprise events, ඒ කියන්නේ surprise birthday parties වගේ, එහෙම නැත්නම් classes වගේ දේ ඕනම දෙයක් organize කරගන්න පුළුවන්. ඊළඟ platform එක තමයි Prisons platform. මේකේදී තමයි metaverse use කරන අපිට ඒ ඕන කරන realistic feeling එක ලබා දෙන්නේ. මේකේ improved version එකක්, එහෙමත් නැත්නම් extended version එකක් විදිහට තමයි ඒගොල්ලෝ Cambria කියන project එක කරන්න plan කරගෙන ඉන්නේ. ඒකෙදි වෙන්නේ මම අර කලින් කිව්ව avatar ගේ improvement සිද්ධ වෙන එක. ඒ කියන්නේ ඒ avatar පුළුවන් natural eye contacts තියාගන්න. ඒ වගේම එයාට පුළුවන් real time expressions change කරන්න. ඒ කියන්නේ අපි expression එකක් change කරනකොට අපි මොකක් හරි hina වෙනකොට එහෙමත් නැත්නම් අපි aggressive වෙනකොට ඒ අපේ expression එක change වෙන වෙලාවෙම ඒ avatar expression එක change වෙන්න පුළුවන්. මේකෙදි අර මම කලින් කිව්වා වගේම skin tone එක ඒ වගේම physical features ඒ විදිහටම
අවටය තුළින් දකින්න ලැබෙන්න තමයි ඒගොල්ලන් plan කරන්නේ. මේක ඒගොල්ලන් කරන්න බලාපොරොත්තු වෙන ඒගොල්ලන්ගේ ඉස්සරහ project එකක් විදිහට. ඒ වගේම මේකෙදි එයාලා බලාපොරොත්තු වෙනවා high resolution, ඒ වගේම color contrast ඒ විදිහටම තියාගෙන virtual reality එකෙන් mix කරලා mixed reality එකක් පරිශීලකයාගේ අතට ලබා දෙන්න. මේක ඇත්තටම open source system එකක්. community based standards වලට අනුව හදපු. දැන් ඔයාලා බලයි ඇයි මෙහෙම එකක්? ඇයි metaverse කියලා එකක් අපිට? හරි. ඔයාලම හිතන්න මේ pandemic situation එකේදී මේ corona කාලේදී හැමතැනම lockdown කරලා තියෙද්දි අපිට අඩුම අපිට පාටි එකක් ඔර්ගනයිස් කරගන්න පාටි එකකදී meet වෙන්න gathering එකක් තියන්න එහෙමත් නැත්නම් අඩුම තරමේ අපිට ඔෆිස් එකකට යන්න අපිට ඉස්කෝලේ යන්න අපිට class එකකට යන්න කිසිම පුළුවන් කමක් නැහැ. ඉතින් මේ වගේ කාලෙක මේ metaverse එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද අපිට පහසු විදිහට ඕනම තැනක ඉඳගෙන ඇත්තටම ඒ ඉවෙන්ට් එකට සම්බන්ධ වෙලා ලබා ගන්න අත්දැකීම් ඔක්කොම අපි ඉන්න තැනක ඉඳගෙන අපිට ලබා ගන්න මේ තුලින් අපිට පුළුවන් වෙනවා. metaverse කොහමද අපේ ලයිෆ් එකට උදව් කරගන්නේ? ඒක අපේ ලයිෆ් එකට ප්‍රයෝජනවත් වෙන්නේ මොන විදිහටද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති. මොකක්ද මේ අලුත් ටෙක්නොලොජි එක, මේ concept එක, මොකක්ද metaverse කියන්නේ කියන එක ගැන හයි අවබෝධයක් ලබා ගන්න. වීඩියෝ එකට ලයික් කරන්න, ඒ වගේම ඔයාලගේ comments පහල comment section එකේ දාන්න. ඒ වගේම ඔයාලා මේ වෙනකොට TechSIS YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඔයාලා මේ වෙනකොට අපේ YouTube channel එකේ කලින් videos බලලා නැත්නම් ඒවයි descriptions ඒවයි links පහල description box එකකින් ඔයාලට ලබා ගන්නත් පුළුවන්. එහෙනම් metaverse මොන විදිහටද අපේ office life එකට, ඒ වගේම අපේ entertainment වලට අපි use කරන්න කොහොමද කියන එක දැනගන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන ගමන්. අදට ගිහින් එන්නම්.